ආදරෙන් පිළිගන්නවට එස් ඉතාලියා YouTube channel එකට මම අද ඔයාලට අරගෙන ආවේ ලෂාන්‍ය සීට් ගෙදරම හදන රෙසිපි එකේ ඉතුරු කොටස. ඒ කියන්නේ අපි අද හදමු පාස්තා ටික. ඉතින් මේ සඳහා ඉස්සෙල්ලාම අවශ්‍ය වෙනවා පාපිටි ග්‍රෑම් 250ක්, පිටර දෙකක්, සාමාන්‍ය ඇල් ජලය. මේ තියෙන්නේ මම මේ ලෂාන්‍ය සීට් ගෙදර හදන වීඩියෝ එකේම මුල් කොටස. ඒ කියන්නේ මේ විදිහටම තමයි මේ මෝලිය හදන්නේ. ඔයාලට මතක ඇති මම මේ මෝලිය දෙකට කපා ගත්තා. මම මේ අයින් කරපු ඉතුරු මෝලිය තමයි දැන් මේ පාස්තා හදාගන්න උපයෝගී කරගන්නේ. ඉතින් ලසාන්‍යා ෂීට් ගෙදර හදන වීඩියෝ එක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකට ඒක ඇතුළත් කරනවා. කැමති කෙනෙක් ඉන්නවා නම් ඒක බලන්න. ඉතින් මේ ගත්ත මෝලිය ඉස්සෙල්ලා අපි ලසාන්‍යා ෂීට් තුනී කරගත්ත විදිහටම හොඳට තුනී කරගන්න ඕනේ. මේ විදිහට හොඳට තුනී කරගෙන මම මේ අයින් වලින් ටිකක් අපලා අයින් කරගන්නවා. ඊට පස්සේ මම මේක මෙන්න මේ විදිහට හීනියට කපා ගන්නවා. ඔයාලට මේ පිට්සා කපන කටාරකක්ම අවශ්‍ය වෙන්නේ නැහැ. පිහියකින් උනත් මේ වැඩේ කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ ගොඩක් හීනියට තීරු කපන්න. මේ වර්ගයට ඉතාලි කියන්නේ රබියොලි කියලා. මම මේ හදන්නේ රබියොලි කියන පැස්තා වර්ගය. මෙන්න මේ වගේ හීනියට කපා ගන්න. ඊට අමතරව පාන් පිටි ටිකක් මේ වගේ එකතු කරලා මේක හොඳට කලවම් කරගන්න. නැත්නම් මේ ටික ඔක්කොම එකට ඇලෙන්න පුළුවන්. මම මේ පාන් පිටුත් කලවම් කරලායි තියෙන්නේ. ඉතින් ඔයාලට අවශ්‍ය තරම් හදා ගන්න පුළුවන්. මම අද ඔයගලන්ට පෙන්වන්න චුට්ට චුට්ට හදන්නේ. ඊට පස්සේ මම ඔයාලට හදලා පෙන්වන්නම්. මන් නිතරම කරන වීඩියෝ වගේක් තියෙනවා තොටෙල්ලින් කියලා පාස්තා වර්ගයක්. දැන් මං හදලා පෙන්වන්න යන්නේ තොටෙල්ලින්. ඒත් මම අද ඒ තොටෙල්ලින් මැද්දට දාන කරී එක නම් හදාගන්නේ නැහැ. මම නැවතත් වීඩියෝ එකකින් ඒක සම්පූර්ණයෙන්ම කරලා පෙන්වන්නම්. ඒක මැද්දට එකතු කරන්න පුළුවන් අපිට මස් වර්ග අඹරලා. එහෙමත් නැත්නම් ස්පිනාච් කියන්නේ කියන්නේ නිවිති තම්බල අරගෙන රිකොට්ටා කියන චීස් වර්ගය, එහෙමත් නැත්නම් ලංකාවේ හොයාගන්න පුළුවන් ඕනෑම චීස් වර්ගයක් අරගෙන ඒ ඔක්කොම එකට කලවම් කරලා මේක මැද්දේ මෙන්න මේ විදිහට තනින් තනින් තියන්න ඕනේ. ඒ ටික තියලා මෙන්න මේ විදිහට ඊට පස්සේ උඩින් නවන්න. මතක තියාගන්න මම දැන් මේකට කරියක එකතු කරලා නැහැ. කාරියක තියෙනවා කියලා හිතාගන්න මෙතන. ඊට පස්සේ ඒක කවර් වෙන්න මෙන්න මේ ඇරිච්ච පැටි මෙන්න මේ විදිහට ගෑරුප්පුවකින් හොඳට තද කරගන්න. හරියට පැටිස් එකක් හදනවා වගේ. දැන් හිතන්න මේක මැද්දේ කාරියක තියෙනවා කියලා. ඊට පස්සේ කාරියක වට වෙන්න මෙන්න මේ විදිහට අයිඩින් කපා ගන්න. මම නැවතත් දවසක මේ වීඩියෝ එක මුල ඉඳලා කරන්නම්. දැනට ඔයාලට මම අදහසක් විතරයි දෙන්නේ. මේ තොටෙලින් එකත් මේ පැස්තා හදන ඩෝ එකෙන්ම හදා ගන්න පුළුවන් කියලා. මෙන්න මේ විදිහට ඉතුරු ටිකත් කැපිච්ච පැති ඔක්කොම ගෑරුප්පුවෙන් තද කරන්න. හරියට පැටිස් එකක් වගේම තමයි. මෙතන දැන් අඩුපාඩුවකට තියෙන්නේ මැද්දේ කරියක නැති එක විතරයි. මම මේ හැම එකෙම චුට්ට චුට්ට හදලා පෙන්වන්නේ. දැන් ඊළඟට අපි මෙන්න මේ වර්ගයේ පාස්තාවකුත් හදලා බලමු. මම මෙන්න මේ වගේ පොඩි තීරු කපලා තියෙන්නේ. ඊට පස්සේ මම එක තීරුවක් අරගෙන මෙන්න මෙහෙම ඇඟිල්ල වටේට තියලා මෙන්න මෙහෙම හොඳට ධාර ටික තද කරගන්නවා. ඇරෙන්නේ නැති වෙන්නේ එක හොඳින් තද කරගන්න.
දැන් ඔයාලට මෙන්න මේ වගේ පැස් දෙකක් තියෙනවා. ඉතින් මේ හදාගත්තු ඩෝ එකෙන් ඔයාලා කැමතිම හැඩයක පැස්තා වර්ග හදා ගන්න පුළුවන්. මම මේ පොඩි හඳුන්වා දීමක් විතරයි කරන්නේ. ඉතින් ඔයාලා කැමති හැඩවලට හදා ගන්න. දැන් මම මේ ටික ලසාඤ්ඤ තඹපු වතුර එකේම තඹලා පෙන්වන්නම්. මේකත් ඔක්කොම එකපාර දාගෙන යන්න එපා. මොකද ඊට පස්සේ ඔක්කොම එකට ඇලෙයි. මෙන්න මෙහෙම ඔයාලා හදාගත්ත පැස්තා ටිකෙන් ටික එකතු කරමින් තැම්බෙන්න හරින්න. මේවත් තැම්බෙනකොට උඩට එනවා. නමුත් පැස්ටා නම් තැම්බුණාට පස්සේ එකක් කාලා බලන්න. එතකොට තමයි අපිට දැනගන්න පුළුවන් තැම්බිලා ඇතිද කියලා. කොහොමත් විනාඩි 5ක් 6ක් යනවා මේ එකක් තැම්බෙන්න. මොකද ලසාඤ්ඤ නම් අපි ආපහු ආවන් එකට දාන හින්දා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පැස්ටා නම් ඉතින් හරි විදිහට තැම්බෙන්න ඕනේ. මේ රවියොලි ටික මම ඒ ටිකත් පරිස්සමින් දැම්මා. මම අද මේව තඹල පෙන්නනවා විතරයි. සෝස් වර්ග කලවම් කරන්නේ නැහැ. මට හඳුන්වා දෙන්න විතරයි ඕනේ. දැන් මේ අර මං කිව්ව තොර්තෙල්ලිනි ටික ඉතින් මෙන්න මේ ටික තමයි මම අද හදලා පෙන්නන්නේ ඔයාලට. මෙතන තියෙනවා මං හදපු ලසාන ෂීට් ටික, ඊළඟට මම හදපු පැස්ටා වර්ග මේ සේරම තියෙනවා මෙතන. ඉතින් ඔයාලා යන්න කලින් මගේ YouTube channel එකත් subscribe කරලා මටත් සහයෝගය දක්වලා යන්න. ඒ වගේම මගේ videos වලට කැමති නම් like කරන්න, share කරන්න, comment කරන්න. නැවතත් අපි හමු වෙමු. සුබ දවසක්.